දයසිරි ජයසේකර මහතා වෙත ලිපියක් යොමු කරමින් ලංකා විදුර්බල මණ්ඩලය දක්වා තිබෙන්නේ අංක 12 ග්‍රෙගරි පාර කොළඹ 40 පිටින් දරන අදාළ නිවස 2016 ජනවාරි මාසයේදී දයසිරි ජයසේකර මහතා වෙත බාර දී ඇති බවත් එම අවස්ථාවේ විදුලි බිල්පතේ ගිණුමට අදාළ හිඟ ශිෂ්‍ය රුපියල් 494,739,169ක් බවත්ය. එතැන් සිට 2022 අගෝස්තු මාසයේ වන විට හිඟ ශිෂ්‍ය රුපියල් 11,32,188,107ක් බවත් ඉන් දයසිරි ජයසේකර මහතා නිවස භාරගත් පසු පරිභෝජනය කළ විදුලි සැපයීමට අදාළ ගාස්තුව රුපියල් 6,37,448,138ක් බවත් ලංකා විදුලි බල මණ්ඩලය යොමු කර ඇති ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා. අදාළ හිඟ මුදල මෙම මස 15 වනදාට පෙර නොගෙවන්නේ නම් පූර්ව දැනුම් දීමකින් තොරව අදාළ නිවසේ විදුලිය කපා හැරීමට සිදුවන බවද එහි දැක්වෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක් ඇති වුණා. චෝදනා කරන්නේ රාජ්‍ය මුදල් අවභාවිතා කරා මේ චෝදනාවන් අපිට කරන්නේ අප්‍රේල් මාසේ ඔබතුමා ඇමති ධුරෙන් ඉවත් වුණාට පස්සේ සාමාන්‍ය මාස 3යි නිල නිවසක ඉන්න පුළුවන්කම තියෙන්නේ. රාජ්‍ය මුදල් අවභාවිතා කරන ඔබතුමා පහුගිය මාස 6 රජයේ නිල නිවසක ඉඳගෙන ඒ ඔබතුමා විපක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නේ. විපක්ෂේ කාර්යභාරය කරනවා නම් ආණ්ඩුවේ ගෙදරින් යන්න. ඔබතුමා තියෙන වරප්‍රසාද අතාරින්න. මගේ නම සඳහන් කරා මේ නිල නිවසේ ඉන්නවා කියලා. මම මේ වෙනතුරුත් ලිපියක් ඉදිරිපත් කරලා දෙනවා පාර්ලිමේන්තුවට මට නිවසක් දෙන්න කියලා. මොකද මට ගෙදරක් නැහැ කොළඹ. ඒ නිසා ඒක දෙන්නේ කවද්ද? හෙට උදේද? මම යනවා. ඒ වෙනතුරු ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලයිට් බිල් වතුර බිල් සියල්ල මම ගෙවලා දෙනවා. ඔබතුමාට ලිපි පිට ලිපි යවලා තියෙනවා. සියලු දෙනා ගෙවීම් කරලා තියෙනවා. මේක විතරයි ගෙවීමට ලක් කරන්න තියෙන මුදල කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. කංචන විජේසේකර මහත්තුමා ඊයේ කහපු එකට එතුමා මොකද කරේ? යාපු ලියුම ඇරියා ඔක්කොම පුවත්පත් වලට. ඔක්කොම රූපాయని වලට ඇරියා. ඇරලා මේක ප්‍රසිද්ධ කරන්න කිව්වා. අද මේක දාලා තියෙනවා. මට ලිපියක් එන්නේ 2022 සැප්තැම්බර් 29. ගෙවන්න තියෙන ගාණ දාලා තියෙනවා 11 ලක්ෂ ගන්නක් කියලා උඩින් දාලා තියෙනවා. යට දාලා තියෙන 6 ලක්ෂ ගන්නක් කියලා. හැබැයි මම ගෙවීම් කළා දිනවා කරු කතානායකතුමනි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්නවා. ඇමති තනතුර අතහැරලා තාම ඉන්නේ නිල නිවස. තව ඇමතිවරු ගන්නවක් මම කියන්නම්. ඒ අය නිල නිවස වල ඉන්නවා. ඇමති තනතුර දරන්නේ නැහැ. ඒ නිසා කතානායකතුමනි මම ගෞරවයෙන් කියන්නේ මොකද උදේ පාන්දර මේ පත්තරේ විස්තරයක අරගෙන මේ ගහන මඩගැහිල්ල නැවතීමක් තියෙනවා. මං ඉල්ලනවා ඔබතුමාගෙන් නිවැරදි තොරතුරු පළ නොකිරීම සම්බන්ධව මේ පුවත්පත් වල ඉන්න අයත් ගෙන්නන්න. අපි කියන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා. මම කිව්වා සැප්තැම්බර් මාසේ 29 වෙනිදා තමයි එතුමාට ලිපිය ලැබුණේ කියලා. හැබැයි එතුමාට පළවෙනි ලිපිය මම මෙයවලා තියෙනවා මේ මාසේ 26 වෙනිදා. මේ යවපු WhatsApp එක තියෙනවා ඔබතුමා මට පිළිතුරකුත් දීලා තියෙනවා. ඒ යවපු ලිපියේ තියෙනවා මේක ඔබතුමාගේ නමට හරව ගන්න ඒ ගෙවීම කරන්න කියලා. ඔබතුමා ඒක මේ මාසේ 26 වෙනිදා ඉඳලා ඔබතුමා ඒ කටයුත්ත කරලා නැහැ. සියලුම එවැනි තිබිච්චේ අපි යවලා තියෙනවා. ඒ සියලුම තැන්වලින් නිරවුල් කරලා තියෙනවා. මේකත් නිරවුල් කරන්න කියලා තමයි මම ඉල්ලීම කරන්නේ.